ප්‍රදික තෙලිනේ ගුණවර්ධන කියන්නේ ජාත්‍යන්තරව සහ දේශීය රූ රචන තරඟවලදී විවිධ අංශ සඳහා කිරුළු 15ක් පමණ ලද චරිතයක්. 2013 දී චීනයේ පැවැත්තු විවාහක රූ රචන තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 70ක තරඟකාරියන් අතරින් ඇය අවසන් වටේ දක්වා තරඟ කළා. 2015 ආසියානු විවාහක රූ රචන තරඟයේදී උපකිරුළු දිත්වේකටද හිමිකම් කීවා. ඒ අතරදී ඇය කටයුතු කළේ සිරස ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසයි. මෑතකදී ඇය ගැන බොහෝ දෙනා කතා බහ කළේ ඉන්ටර්නැෂනල් නාට්‍ය ක්‍රිස්ටිනා නැමැති චරිතේ රඟපෑ නිසායි. ඉතින් මේ කතා බහ ඇත් සමගයි මම ශේෂ්ත්‍රේ බොහෝ දෙනා දන්නේ රතික කියලායි. මම කිරුළු ගොන්නක් රටට ගෙනල්ලා දුන්නත් වැඩි දෙනෙක් අතර මංගින කතා බහට ලක්ුණේ නැහැ. ඒක එක එක්කෙනාගේ අවශ්‍යතාවයන්ව කතා කළම ඒවට එකඟ නොවුනම ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මම මේ වෙද්දි පුද්ගලික සමාගමක සේවය කරනවා. බැංගලෝරේ තියෙන ඒ සමාගමේ උපදේශිකාවක ලෙස සේවය කරනවා. ඊට අමතරව බොරුව වංචාව පේන්න බෑ. මොකද මගෙත් බොරුව නැහැ. වංචා කරලත් නැහැ. ආදරයට බොහොම ආදරය කරන කෙනෙක්. මගේ දරුවන්ට හොඳ මවක්, සැමියාට හොඳ බිරිඳක්. ඒක මට ඕනම තැනක ගිහින් කියන්න පුළුවන්. මගේ ෆෝන් එක ලොක් කරලා නැහැ. දරුවන්ට අම්මගේ ෆෝන් එක බලන්න පුළුවන්. මගේ ජීවිතේ රහස් නැහැ. සැමියා සහ මා අතර රහස් නැහැ. ඒ නිසා තමයි අපේ පවුල් ජීවිතේ සාර්ථක වෙන්නේ. හැංගිලා හිටපු මාව නැවත ශේෂ්ත්‍රයට හඳුන්වලා දීම ගැන මම දුලීකක්කට සහ සුජීව අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේක මගේ පළමු රංගනය. සුජීව අයිය කියපු දේ ඇඟට අරගෙන මම එදා හොඳටම රඟපෑවා. දැන් ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නේ ඒකේ දෙවෙනි කොටස් මාලාවේ නකල්. මිනිස්සුේ නාට්‍යට හරි ආසයි. මම හිතන්නේ මම බොහෝ විට ප්‍රසිද්ධ ටීවී ඇඩ් නිසායි. ඒ විදිහට මම බාරගත්ත දැම්මින් ගණනාවක් ඉදිරියටත් තියෙනවා. නිරූපණය කියන්නේ එක විදිහක්. රංගනය කියන්නේ තවත් විදිහක්. ඒ නිසා මේ ශේෂ්ත්‍ර දෙක අනුව හැඩ ගැහෙන්න අපි ඕනේ. ඉදිරියට මගෙම නිරූපණ පාසලක් පටන් ගන්න හිතාගෙන තියෙනවා. ඒකෙන් බොහෝ දක්ෂ නිරූපණ ශිල්පිනියන්ට අවස්ථාව ලබා දෙන එක තමයි මගේ අරමුණ. ශේෂ්ත්‍රයට හරි විදිහට එන්න හිතන අයට අත දෙන්න මගේ අරමුණ. ශේෂ්ත්‍රයේදී මට උන සාධාරණ නවකයන්ට වෙන්න ඕනේ නැහැ කියලා තමයි මං හිතන්නේ. සුජීවායියයි දුලීකා කයි මට අත දුන්නා වගේම මාත් පිරිසකට අත දෙන්න ඕනේ. මම සේවය කළ සිරස ටීවී ආයතනින් මාව ඉහළින්ම හැමදාම ඇගෙව්වා. ජීවිතේ වැටීම් නැගිටීම් තියෙනවා. ඒ සියල්ල එක්ක දරුවන් එක්ක ලස්සන ජීවිතයක් ගෙන යන්න ඕනේ. එයාලට ස්ථාවර ජීවන ගමනක් හදලා දෙන්න මං උත්සාහ කරනවා. මව්පියන්ගෙන් අරන් ආ කිසිවක් මට නැහැ. මට තියෙන්නේ මගේ මහන්සෙන් හම්බ කරගත්ත දේවල් විතරයි. මම්මගේ රස්සාව හොඳට කරගෙන යනවා. ප්‍රධානම කරන්නේ මම්මගේ රැකියාව. වසර 17ක විතර පළපුරුද්දක් මට තියෙනවා. ඒ නිසා තමයි මට ඉන්දියන් සමාගමක උපදේශිකාවක් බව වෙන්න පුළුවන් වුණේ. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිව subscribe කරන්න.